දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඊතං සංසං ඊතං පානිසං යදං සබ්බ සංඛාර සමුච්ඡෝ සබ්බෝ ප්‍රතිපටිං සබ්බෝ සංහතයෝ විරාගෝ නිරෝධෝ නිපානං මේ ශාන්තය මේ ප්‍රමුඛය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මොහොතකින් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම මෙයම නම් වූ විරාගය නැත්නම් නම් වූ නිරෝධය මෙයම නම් වූ නිබ්බාන අතිපූජනීය මහෝපාධ්‍යාය මහණිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ නමසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වාගෙන යන දේශනා මාලාවේ පස්වෙනි දේශනාවයි අදට පැමිණලා තිබෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු සතර කාය වේදනා චිත්ත ධම්ම කියන ඒ සතිපට්ඨාන අරමුණු සතර පිළිබඳව එක්තරා විශේෂ මානසිකාර විද්‍යාවක් ගැන අප පසුගිය දේශනාව අවසාන හරියේදී තර්මාදුරට විග්‍රහ කළා. බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරලා තිබෙන එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක් ඒ විවරණය මගින් සමහර විට එළිබෙන්න ඇති. ඒ කියන්නේ අනිශ්චිතෝච විහෙරති නැචකින්චි ලෝකේ උපාදීති නොයලුනෙක්ව වාසය කරයි ලෝක කිසිවක් අල්වා නොගනී කියන ඒ පරමාර්ථය ඒ ඉලක්කය ඇතිව සතිපට්ඨාන භාවනාවට පාවිච්චි කරන අරමුණු ඒ සංකල්ප ප්‍රඥප්ති ආදිය එක්තරා විදියක දෘෂ්ටිග්‍රාහකින් තොරව පාවිච්චි කරන ක්‍රමයක් ඒ සතිපට්ඨාන සූත්‍රය පුරාම දැක්වෙන ඡේදවලින් හෙළිවෙන බව අපි ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අපි ඒකට උපමාවක් වශයෙන් දැක්වේ ඒ සංකල්ප පලංචි වලින් සතියක් ඥානයක් නැමැති ඒ ගොඩනැගිල්ලක් සාදා ගන්නවා වගේ වැඩක් යෙතන කියලා. එතකොට මෙතන මේ පලංචි ගැන කතා කරනකොට අපට මේ ආකල්ප දෙකක් සිහියට නැගෙනවා. අර ඒ පලංචි වල පලංචි දෙඩි වල්වාගෙන ඒ පලංචි වල පදිංචි වීමේ ආකල්පයක් පලංචි වලින් නියම ආකාරයට ඒ ගොඩනැගිල්ලක් තනා ගැනීමේ පරමාර්ථයක් කියන ඒ කාරණා දෙක මේක ගැන තවදුරටත් අපි විස්තර කළොත් වචන දෙකක් ඉදිරියට ගන්න පුළුවනි පරාමර්ශනයක් සම්මර්ශනයක් කියලා. මේ පරාමර්ශනය සම්මර්ශනය කියන වචන දෙක උපමාවක් ආශ්‍රයෙන්ම තේරුම් ගන්න එක වඩාත් හොඳ නිසා අපේ යෝගාවචර ජීවිතයට නිතර උපකාර වන උපකරණයක් වන මේ දැලිපිහිය. මේ දැලිපිහිය අපි උපමාවක් හැටියට ගනිමු. මේ දැලිපිහියක් මුවහත් කිරීමේ එක්තරා ක්‍රමයක් තිබෙනවා. මේ දැලිපිහිය මුවහත් කරන්න ඕනාම මිට මොළවල දැලිපිහිය අමෝරාගෙන කරගලේ ඒක ඇතිල්ලුවොත් තියෙන මුවහතත් මොට වෙලා යනවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? අන්න ඒක අර පරාමර්ශණය වගේ වැඩක්. සම්මර්ශණය වගේ ඊළඟට මේක ගන්න මේ දැලිපිහිය නදින එක්තරා රටාවක් තියෙන එක්තරා ක්‍රමයක් තිබෙනවා. දැලිපිහිය අල්ලගන්නෙත් හරියට නිකන් වීසි කරන්න ලෑස්තියලා වගේ ඕන වෙලාවක අතහරින්න පුළුවන් විදියට වගේ එක්තරා බුරුලට වගේ අල්ලගන්න. නමුත් සතියෙන් ඒ වගේම ඒ මැණික් කටුවත් අර ගැඩිව තබා ගන්නේ නැහැ. ඒක අතත් ලිහිල් කරගන්නවා. සුඛනම්ය කරගන්න ඕන වෙලා ඕන හැටියට නවන්න පුළුවන් විදියට එහෙම ප්ලාස්ටික් අරගෙන තමයි අර දැලිපිහිය අර කරගලේ ඉහළට ඊළඟට පහළට ඊළඟට ඉහළට පහළට කියලා ඒ විදියටත් මදිනවා. අර කලින් නොමැදුණු පැතිත් හොඳට මැදිලා එන්න. අනිත් දෙතම තමයි මේ විදර්ශනා ප්‍රඥාව කියන ඒ දැලිපිහියත් සතිපට්ඨාන සූත්‍රය නැමැති කරගලේ පිරිමැදලා මැදලා මුහත් කරගන්නේ. අජ්ජත්තං අජ්ජත්තං අජ්ජත්තං
බහිද්ධා 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 අජ්ජත් බහිද්ධා අජ්ජත් බහිද්ධා ඒ වගේම සමුදය 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 වය 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 සමුදය වය සමුදය වය ඔන්න ඔය විදිහට අපිට ඒ කාරණේ අනුව පෙන්වු කරන්න පුළුවනි අර සම්මර්ෂණය මෙතන මේ අපේ මේ බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ මේ සම්මර්ෂණයෙන්ම මේ සංකල්ප ප්‍රඥප්තිය ආදීන් ප්‍රයෝජන ගන්න වෙනවා නිවන සඳහා නමුත් ඒවා ප්‍රයෝජන ගන්න එක්තරා අර සත්‍ය ඥානයක් ගොඩනගීමේ ඒ පරමාර්ථය සඳහාම පමණයි ඒ වැඩේ කරාට පස්සේ ඒවා ඉවත් කරන්න පුළුවන් ඒවා හිතට කරදරයක් වෙන්නේ නැහැ අන්නේ බඳු තත්ත්වයක් තමයි අර අනිසිද්දෝච විහෙරති නැචකින්ච ලෝකේ උපාදීති කියලා ඒ නෙපෙන්නුන් කලේ මේ කාරණේම අපට බුදු පියාණන් වහන්සේ තවත් විශේෂ සූත්‍රයක දක්වලා තිබෙනවා අර සතිපට්ඨාන සංයුත්තේ සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ කියලා වෙනම කොටසක් තිබෙනවා ඒක එක්තරා සූත්‍රයක් තියෙනවා සමුදය නමි සමුදය සූත්‍රයේ ඒ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානෙහිම සමුදයත් අස්තගමයක් ප්‍රකාශ කොටවා දාලා චතුන්නම් භික්කවේ සතිපට්ඨානං සමුදයං චත්තකමන්ත දේසිස්සාමි කියලා ආරම්භ කරලා කෝච භික්කවේ කායස සමුදේව ආහාර සමුදය කායස සමුදේව ආහාර නිරෝධ කායස අත්ථගම ඒ වගේම පස්ස සමුදය වේදනානං සමුදේව පස්ස නිරෝධ වේදනානං අත්ථගම නාම රූප සමුදය චිත්තස සමුදේව නාම රූප නිරෝධ චිත්තස අත්ථගම මනසිකාර සමුදය ධම්මානං සමුදය මනසිකාර නිරෝධා ධම්මාණං අත්ථගමෝ කියලා ඒකත් වටිනා සූත්‍රයක් ඒකත් සිහියට ගත යුතු එකක් මක් නිසාද මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ අර ඒ සතර සතිපට්ඨාන අරමුණු වල සමුදයත් නිරෝධයත් එහෙම නැත්නම් සමුදයත් අස්තගමයක් ප්‍රකාශ කොට වදාළේ මේ කයෙහි සමුදය හැටියට එතන ආහාර කියලා වචනේ යොදලා තිබෙනවා අපි දන්නවා සාමාන්‍යයෙන් ඒ ධර්මයේ ආහාර කියලා යෙදෙනකොට සාමාන්‍ය ලෝකයේ ආහාරකින් ප්‍රඥප්තියට වඩා පුළුල් අර්ථයක් සාමාන්‍යයෙන් මේ කබලින්කාර ආහාර නම්ින් හැඳින්වෙන සාමාන්‍ය ආහාරේ පමණක් නෙවෙයි කස්ස මනෝ සංකේතන විඥාන කියන ඒවත් ඇතුළත් වෙනවා ගැඹුරු අර්ථයකින් ගත්තහම අර කය පිළිබඳව ඒ සිටිවිල්ලට පවා මුල් වෙන්නේ මේ කාරණා හතර. ඒක නිසා ආහාර සමුදය. එතකොට ආහාර සමුදයෙන් ඒ කය ඇති වෙනවා ආහාර නිරෝධයෙන් කය නැති වෙනවා කියන එකයි. ඒ වගේම තමයි වේදනාව වේදනාවට ස්පර්ශය ඒ සමුදය බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම මෙතන විශේෂයි සමහර විට අර නාම රූප ගැන තිබෙන නොයෙකුත් විද්‍යා අදහස් නිසා එකපාරටම අර්ථය පැහැදිලි නොවෙන්නත් ඉඩ තිබෙනවා. චිත්තයට සිතට හේතුව හැටියට දක්වලා තියෙන නාම රූප. නාම රූපය නිසා සිත ඇති වෙනවා. නාම රූප නිරෝධයෙන් සිත නැති වෙනවා කියන එක. ඊළඟට මානසිකාර සමුදය ධම්මානං සමුදය. ඒකත් මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. මේ මෙතන මේ කියවෙන මේ ධම්මානුපස්සනාවේ කියවෙන මේ ධම්ම සියල්ලම මනසට අරමුණු වන දේවල් හැටියට අරගෙන ඒවා අරමුණු වන්නේ අරමුණු කිරීමෙන් මානසිකාර මෙනෙහි කිරීම නිසා ඒවා අරමුණු වෙන්නේ. මෙනෙහි නොකිරීමෙන් නැව නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහේ ඒ මතක් කළ දෙන්නේත් මේ සංකල්ප සමූහයේ මේ ප්‍රඥප්ති සමූහය යම් කිසි විශේෂ කෘත්‍යයක් සඳහා නිවන් කෘත්‍යය සඳහා ගන්නවා මිසක් මේවා උපාදාන වශයෙන් දෘෂ්ටි ග්‍රහයෙන් ගත යුතු දෙයක් මෙතන කොහෙත්ම නැහැ කියන එකයි. එතකොට මේ ඉලක්කය අනුව යම් කිසි කෙනෙක් යෝගාවචරයක් කටයුතු කරනවා නම් අර ඒ සූත්‍රයෙන් ඒ පොරොන්දු වෙන ආකාරයටම අනිසිත අනුපාදාන මනසක් ඇති කරන්න පුළුවන් නොඇලුණු නොඑල්බගත් මෙතන තියෙන පුදුම අන්දමේ කාරණය තමයි මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දැන් ආරම්භන කියන වචනේ වාචාර්ථය මොකක්ද? ආරම්භන කියන්නේ ආලම්බන කියලා කියන්නේ එල්බ ගන්නවා කියන අදහසයි ඒ වාචාර්ථයේ තිබෙන්නේ. සාමාන්‍ය අර්ථය යමක එල්බ ගන්නවා නම් ඒකට ආරම්භනේ කියනවා. නමුත් මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වන මේ විනිවිද යන විදර්ශනා ප්‍රඥා ක්‍රමය නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව නිසා අරමුණෙහි එල්බගෙන යන ඒ ගතිය පවා ඉවත් කරලා ඒකත් විනිවිද යනවා. එල්බ ගන්නා ගතිය ඒ අරමුණෙහි අර්ථය වශයෙන් තිබුණත් අර ආලම්බන කියන වචනේ මෙතන අරමුණු පවා සමතික්‍රමණය කරනවා. ඉහළම අර්ථයෙන් සමතික්‍රමණය කිරීම සාමාන්‍යයෙන් ඒවා ඉක්මවා යනවා කියනකොට ඒක පස්සෙත් දාලා යනවා එකක් නෙවෙයි. මේක විනිවිද යාමක්. විනිවිද යාමෙන්ම සමතික්‍රමණය කරන ක්‍රමයක් මෙතන පෙන්වුම් කරන බව පේනවා. එතකොට ඒ විදිහට අපට මේ අනිශ්චිත අනුපාදාන කියන වචනේ ඉතාමත්ම විශේෂයි.
ඒවා පිළිබඳව තව සූත්‍ර රාශියකම ඉතාමත්ම වටිනා කාරණා සඳහන් වෙලා තිබෙනවා විශේෂයෙන්ම සූත්‍ර නිපාතයේ ද්වේතානුපස්සන සූත්‍රයේ ඉතාමත්ම වටිනා ගාථා ධර්ම දෙකක් සඳහන් වෙනවා ගාථා දෙකක් අනිසිතෝ නචලති නිසිතෝච උපාදියං ඉත්ථභාවඤ්ඤථා භාවං සංසාරං නාතිවත්තති ඒතං ආදීනවං ඤත්වා නිස්සයේසු මහා භයං අනිසිතෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිබ්බජේ කියලා අනිසිතෝ නචලති අර නොයලුණෙක්ව සිටින කෙනා ඒ කියන්නේ නොයලුණු තැනැත්තේ නොසැලේ අනිසිතෝ නචලති නිසිතෝච උපාදියං ඉත්ථභාවඤ්ඤථා භාවං සංසාරං නාතිවත්තති ඇලුණු තැනැත්තේ නිශ්චිත වශයෙන් යමක ඇලුණු තැනැත්තේ දෘෂ්ටියාදී ඇලුණු තැනැත්තේ උපාදියං තදින් දෙඩිව අල්වා ගන්නේ ඉත්ථභාවඤ්ඤථා භාවං සංසාරං නාතිවත්තති ඉත්ථභාවඤ්ඤථා භාව කියන මෙන්න මේ විදිහේ ස්වභාවය ඇති අපි ඒකට යොදාගත්තු වචන මෙසේ බවත් අන්සේ බවත් කියන එකයි ඒ ඇඳුතු පද දෙකයි ඒ ඉත්ථභාව අඤ්ඤථා භාව මෙසේ බවත් අන්සේ බවත් කියන දෙක අතර කරකැවීම වන මේ සංසාරයත් සංසාරය ඉක්මවන්නේ නැත අර විදිහේ තත්වයක් නම් ඒතං ආදීනවඤ්ඤත්වා ඒක නිසා මෙන්න මේ ඒතං ආදීනවඤ්ඤත්වා නිස්සයේසු මහබ්බයං නිශ්‍රේයන් පිළිබඳව මේ හේතු වෙන එහෙම නැත්නම් මේ අල්ලා ගන්න දේවල් පිළිබඳව එහෙම නැත්නම් මේ දැඩිව දෘෂ්ටි ආදී ගැනීම පිළිබඳවයි මෙතන විශේෂයෙන්ම කියන්නේ ඒතං ආදීනවඤ්ඤත්වා නිස්සයේසු මහබ්බයං මේ නිශ්‍රේයන් පිළිබඳව මහත් භයක් ඇතයි කියන මේ කාරණය මේ ආදීනවය දැනගෙන අනිසිතෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිබ්බජේ ඒ නිශ්‍රය උපාදාන වලින් තොරව සතිමත් භික්ඛුව හැසිරෙන්නේ තම තමන්ගේ කටයුතු කරන්නේ කියන එකයි. එතකොට මේන් අපිට විශේෂයෙන්ම මතක් කරගන්න පුළුවන් වෙනවා මේ රහතන් වහන්සේගේ මනස කොයි විදිහේ තත්ත්වයක්ද කියලා අපිට යම්딴 ඡායාවක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. අර ලෝකයාගේ මනස සිත අවරාගෙන සිටින අර සාපේක්ෂක ඇඳුතු සංකල්ප වලින් සම්පූර්ණයෙන්ම විමුක්තයි රහතන් වහන්සේගේ සිත. මෙන්න මේ කාරණය පෙන්නුම් කරන යම් යම් සූත්‍ර දේශනා තිබෙනවා. ඒවා බැලුව බැලමට ප්‍රහේලිකා වගේ. දැන් බොහෝ විට දැන් සූත්‍ර නිපාතයේ විශේෂයෙන්ම අට්ඨක පාරායන වග්ග ඉතාමත්ම ගැඹුරු ගාථා ධර්ම සඳහන් වෙන්නේ කොටස් තිබෙන්නේ ඒවයි. මේ අට්ඨක වග්ගයේ නිතරම වගේ හමු වෙනවා බැලු බැල්මට එකකට පටහැනි පරස්පර විරෝධී වගේ පද යුගල. නාදේති රහතන් වහන්සේ පිළිබඳව කියනවා නාදේති න නිරස්සති අල්ලගන්නෙත් නෑ අතහරින්නෙත් නෑ අත්තං නිරත්තං නහිතස්ත අත්ති. අත්තං කියන්නේ එතන ආදාත්ත කියන එකයි අල්ලාගත්තු කියන එකයි නිකන් ආත්ම කියන එක නෙවෙයි. ඒ වගේම නිරත්ත කියලා කියන්නේ නිරස්ත විසි කරන ලද අතහරින ලද කියන එකයි. ඒකට අත්තං නිරත්තං නහිතස්ස අත්ති රහතන් වහන්සේ අල්ලගත්තු දෙයක්ුත් නෑ අතහැරි දෙයක්ුත් නෑ. ඔය විදිහට හුඟක් පද සඳහන් වෙනවා න රාග රාගී න විරාග රත්තු රාගයට ඇලුනෙත් නැ විරාගයට ඇලුනෙත් නැ නහි සෝ රාජ්‍යති නෝ විරජ්‍යති ඇලෙන්නෙත් නැ නොඇලෙන්නෙත් නැ. මේ පද යොදලා තියෙන්නේ මක් නිසාද කියන එක තේරුම් ගැනීමටයි මේ අපි මේ නිස්සය කියන පද එහෙම ඉදිරියට අරගෙන මේවා ගැන මෙතරම් විවරණයක් කළේ. එවන නොතේරීම නිසාදෝ සමහර විට මේ බඳු මේ සූත්‍ර දේශනා වල වටිනා ගැඹුරු අර්ථ යටපත් වෙනවා පමණක් නෙවෙයි ඒවායේ මේ ඒ සූත්‍රවල පාඨාන්තර පිළිබඳව පවා යම් යම් කිලිටිවීම් ඇති වෙනවා සමහර විට ඒවා ප්‍රහේලිකා විදිහට පේන නිසා. නමුත් මෙන්න මේ මේවායේ මේ ගැඹුරු අර්ථය සමහර සූත්‍රවල මේ සමහර සූත්‍ර දේශනාවල පුදුම අන්දමට තිබෙන සඳහන් වෙලා තිබෙන අපට පේනවා. ඒක නිදසුණක් තිබෙනවා ඛන්ධ සංයුක්තයේ තිබෙනවා කජ්ජනී සූත්‍රයේ ඒ රහතන් වහන්සේ පිළිබඳවයි එතනත් කියවෙන්නේ අයං මුච්චති භික්කවේ භික්කු නේව ආචිනාති න අපචිනාති නේව ආචිනාති න අපචිනාති අපචිනිත්වා ඨිතෝ නේව පජහති න උපාදීයති පජහිත්වා ඨිතෝ නේව විසේනේති න උස්සේනේති විසේනිත්වා ඨිතෝ නේව විධූපේති න සන්ධූපේති. මේක පාලි භාෂාව නොතේරෙන කෙනෙකුට නම් මෙතන මොකද්ද අමුත්තක් ප්‍රහේලිකා ස්වරූපයක් තියෙන බව පේනවා මේකේ ස්වරයේ මේ උච්චාරණයෙන් පවා. මෙතන කියන්නේ මේ රහතන් වහන්සේ අයං උච්චති භික්ඛවේ භික්ඛු මහණෙනි මේ බඳු මේ භික්ෂුවක් පිළිබඳව මෙන්න මෙහෙමයි කියන්න වෙන්නේ. නේව ආචිනාති න අපචිනාති.
මේකට වචන සොයා ගැනීමත් පහසු නෑ. ඒ තරමට සිංහල මේ ගැඹුරු මේ අර්ථවල යම්කිසි විශේෂ අර්ථ තිබෙනවා මේ වචනවල. නේව ආචිනාති නාපචිනාති අපිට සමහර විට කියන්න පුළුවන්. නේව ආචිනාති නාපචිනාති මේ භික්ෂුව රැස් කරන්නෙත් නෑ අස් කරන්නෙත් නෑ. ඊළාට කියනවා අපචිනිත්වා ඨිතෝ නේව පජහතින උපාදීයති අස්කරලා සිටියේ. මේ කියන්නේ මේ පංචස්කන්ධය පිළිබඳවයි කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා අත්හැරපු බව ප්‍රකාශ කරලා ඉවර වෙලයි මේ ටික කියවන්නේ. එතකොට මේ භික්ෂුව අර විදියට අස්කර සිටියේ නේව පජහති න උපාදීයති අතහරින්නෙත් නැ අල්ලගන්නෙත් නැ. ඊළඟට කියනවා පජහීත්වා ඨිතෝ අතහැර සිටියේ අතහැරීම සම්පූර්ණයි. ඒක නිසා නේව විසේනේති න උස්සේනේති. මේ විසේනේති උසේනේති කියන එකත් විශේෂ අර්ථයක් තිබෙන දෙයක්. අර නිකන් සේනා බැඳීමත් සේනා සංවිධානය කිරීමත් සේනා විසිරුවා හැරීමත් කියන එක වගේ එතන අදහස. අපිට කියන්න පුළුවන් විසිරුවා හරින්නෙත් නැ එකතු කරන්නෙත් නැ කියලා. විසේනේති උසේනේති කියන පද දෙකට. ඊළඟට කියනවා විසේනෙත්වා ඨිතෝ නේව විද්ධූපේති න සන්ධූපේති. අර විදියට අර විසිරුවා සිටියේ මේ නේව විධූපේති. විධූපේති කියලා කියන්නේ පිඹ හරිනවා. පිඹ හරිනවා දැන් සමහර වෙලාවට කියනවා විධූපයන් තිත්තති මාරසේනම් මාරසේනාව පිඹ හරිනවා කියලා හැමත් සමහර වෙලාවට යොදනවා. මෙතන මේ පිඹ හරිනවා කියන අර්ථයයි නේව විධූපේති න සන්ධූපේති. පිඹ හරින්නෙත් නැහැ දල්වන්නෙත් නැහැ. සන්ධූපේති කියන එකට දුම් ගස්සනවා දල්වනවා කියන අර්ථය ගන්න පුළුවන්. මේ විදිහට මේ පද මාලා බුදු පියාණන් වහන්සේ යොදලා තියෙන්නේ රහතන් වහන්සේ අර කියාපු අර ඈඳුතු සංකල්ප වලින් විදුණු බව පෙන්වුම් කිරීමටයි. ඒ වගේම අපි වෙන එකක් තිබා අපි නිතර පාවිච්චි කරන ධම්මපදයේ පවා බ්‍රාහ්මණ වර්ගයේ තිබෙනවා ඒ විදිහම ගාතාවක්. යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති විතද්දරං විසංයුත්තං තමහං ගෘමි බ්‍රාහ්මණං. රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා බ්‍රාහ්මණ කියලා කියන්නේ එතන රහතන් වහන්සේ පිළිබඳවයි. යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති යමෙකුට එතරක් හෝ මෙතරක් හෝ එතර මෙතර දෙකම හෝ නැද්ද යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති විතද්දරං විසංයුත්තං පහ වූ ශෝකය ඇති විසංයෝග වූ ඒ කියන්නේ බැඳීම් වලින් මිදුණු ඔහුට මම බ්‍රාහ්මණය කියමි කියන එක. ඉතින් මෙතනත් තියෙනවා අර විදිහට අර එතරත් නැහැ මෙතරත් නැහැ ඒ දෙකමත් නැහැ කියලා. මේක සමහර විට ගැටලුවක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ පිළිබඳව අපි කල්පනා කරන්නේ සංසාර සාගරයෙන් එතර වෙලා එතර ගිහිල්ලා ඉන්නව හැටියට වගේ. නමුත් මෙතන මේ මහා ගැටලු විදියේ ස්වරූපයකින් මෙතන දක්වලා තිබෙනවා. ওই විදිහටම ඉතාමත්ම වටිනා සූත්‍රයක් තිබෙනවා සූත්‍ර නිපාතේ මේ මුල්ම සූත්‍රය උරග සූත්‍රය. මේ උරග සූත්‍රය මහා පුදුම සූත්‍රයක්. මේ සූත්‍රයේ ගාථා 17ම අග්ගපද දෙක එකමයි. එකම පද දෙකයි. අර දැන් සමහර සංගීත ආදී තියෙන ධ්‍රුව පදය කියලා අර නොයනස්ව යොදන පද තියෙන අන්නේ වගේ මේ සූත්‍රය පුරාම එකම පද දෙකක් ඒ ගාථා 17 පුරාම දකින්න ලැබෙනවා. මොනවද ඒ පද දෙක? සෝභික්කු ජහති ඕරපාරං උරගෝ ජින්නමිව තචං පුරාණ. ඒ භික්ෂුව මේ රහතන් වහන්සේ පිළිබඳවයි කියන්නේ සෝභික්කු ජහති ඕරපාරං. ඒ භික්ෂුව මෙතරත් අතහරිනවා එතරත් අතහරිනවා. කොහොමද උපමාව දක්වන්නේ? උරගෝ ජින්නමිව තචං පුරාණ. හරියට සර්පෙක් තමාගේ දියාගිය හැව අතහරින්න වගේ. මෙතන මේ හැව පිළිබඳ උපමාව ඉතාමත්ම විශේෂයි. දැන් මේකට නිදර්ශන වශයෙන් වුණ එක ගාථාවක් ගත්තොත් මේ හැම ගාථාවක්ම තිබෙන බව අපි කිව්වා. යෝභික්කු ඉන්නේ කියන්නේ භවයේ සාරයක් යම්කිසි භික්ෂුවක් භවයේ සාරයක් නොදකිනවා නම් දිඹුල් රුකක මල් සොයාගෙන ගිහිල්ලා ඒක නොලැබුණා වගේ අන්නේ භික්ෂුවත් මේ හරියට අර සර්පෙක් හැව අතාරින්නා වගේ මෙතරත් එතරත් අතහරිනවා කියලා. ඒ විදිහට අර හැම ගාථාවෙම කියවෙන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි. රහතන් වහන්සේ ඒ භවය පිළිබඳව ඒ රාග ඇල්ම ආදී ඒවා අතහැරලා නිසා මේ භවයේම කොටසක් වන මේ ලෝක ව්‍යවහාරයේ තිබෙන අර ඇඳුතු පද වලින් මිදිලයි කියන එකයි මෙතන කියන්නේ. දැන් එතකොට රහතන් වහන්සේට හරියට ලෝක ව්‍යවහාරයේ දිහා බලන්නේ රහතන් වහන්සේලා අර සර්පයෙක් අතහැරපු හැව දිහා බලන්න වගේ. සාමාන්‍යයෙන් අපිට සමහර වෙලාවට දකින්න ලැබෙන සර්පෙන්ගේ ඇඟේ හැව ඩිංගක් දැවටිලා තියෙනවා. සමහර විට අපිට හිතෙන්න පුළුවන් මේ සර්පයා හැවත් අරගෙන යනවා කියලා.
අන්නේ විදිහට තමයි මේ රහතන් වහන්සේලාත් අර සෞපාදීසේස නිබ්බාන ධාතු කියලා වචනයක් තිබෙනවා. ඒ වචනේ අනුව බලලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ රහතන් වහන්සේලාගේ උපාදාන ඉවර නැහැ, තව ඩිංගක් ඉතුරු වෙලා තියෙනවා කියලා. සෞපාදීසේස පරිනිබ්බාන ධාතු කියලා සඳහන් වෙනවා. රහතන් වහන්සේ ඒ තමන්ගේ ඒ විමුක්තිය ලැබුවටත් පස්සේ නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තටත් පස්සේ ලෝකේ ජීවත් වෙන අතර ඒ පංචේන්ද්‍රියන් වලින් ඒ බාහිර අරමුණු සම්බන්ධයෙන් යම් කිසි විදියකට ලෝකේ ජීවත් වෙනවා. ඒවායින් ප්‍රයෝජන ගනිමින් ඒක දැකලා සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ යම් කිසි උපාදානයක් තිබෙනවා කියලා. අන්න එතෙන්දිත් අපිට ගන්න තියෙන්නේ අර සර්පයාගේ උපමාව වගේ අතහැරපු හැව මේ ශරීරයේ තම එල්ලි එල්ලි තියෙනවා වගේ. ඒ විදිහේ තත්ත්වයක් රහතන් වහන්සේ පිළිබඳව තියෙන්නේ සෞපාදිශේෂ කියන එක. ඒ தත්ත්වය ගන්න පුළුවන්. ඒක අපිට තවත් ඒකට හොඳ නිදසුන් ලැබෙනවා. අර සරියුත් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ඒ සඳහන් කරලා තියෙනවා කායනෙච්ච ජීවිතේනෙච්ච අට්ඨියාමි හරයාමි කියලා. ඒ විදිහට කයත් ජීවිතයක් ගැන මට පිළිකුලයි. මට මේක මේ අතහැරපු දෙයක්. අන්න ඒ වගේ. එතකොට ඒ අංශයත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ සර්පයාගේ හැම පිළිබඳ උපමාවෙන්. මේනුත් අපට පැහැදිලි වෙනවා මේ අනිසිත අනුපාදාන තත්ත්වයක් මේ රහතන් වහන්සේලාගේ තිබෙන බව. විශේෂයෙන්ම අර භවයේ කොටස් භවයේම විශේෂ අංගයක් වන විශේෂ ලක්ෂණයක් වන මේ වාග්ව්‍යවහාරය එහෙම නැත්නම් වචනය, ඒ වචනවල තිබෙනවා එක්තරා විදියක අර තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් අල්වා ගැනීම නිසා, ඒ වචනවලට අර පරාමර්ශණය නිසා වචනවලට අමුතු විදියේ ජීව ශක්තියක් ලැබෙනවා. ලෝකයා ඒක උඩයි ජීවත් වෙන්නේ. රහතන් වහන්සේයින් නිදිලා ඒ ලෝක ව්‍යවහාරයෙන් නිදිලා. අන්න ඒ බවයි එතකොට මේ මෙයින් අපට තේරුම් ගන්න පුළුවන් වන්නේ. දැන් එතකොට අපි අනුසය නිස්සය වැනි පද ගැන බොහෝ දුරට සාකච්ඡා කළා. ඒ වගේම ඊටාත්ම වැදගත් පදයක් තමයි නිවන ගැන එහෙම සාකච්ඡා කරනකොට අවශ්‍ය වෙන ආසව කියන පදය. මක් නිසාද රහතන් වහන්සේට නිතර වේදෙන පදයක් තමයි කීන ආසව. ආශ්‍රවයන් ක්ෂය කළ තැනැත්තා කියලා. නිවනට යෙදෙන පදයක් තමයි ආශ්‍රවක්ඛයෝ, ආශ්‍රවක් ක්ෂය කිරීම. එතකොට රහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක් තමයි ආශ්‍රවයන් ක්ෂය කිරීම. මේ ආශ්‍රව කියලා කියන්නේ මොකක්ද කියලා බැලුවොත් සාමාන්‍ය ජීවිතයේදී අපි මේ ආශ්‍රව කියන වචනේ යෙදෙන්නේ ඔය මධ්‍යසාරියටයි. ඔය දීර්ඝ කාලයක් පල්ලුණු ඒ මත්වීම ගතිය, මත් වෙන ගතිය ඇති මේ මධ්‍යසාරිය. මධ්‍යසාරය යම්තන් හරි ඒ භාජනයක තිබෙනවා නම් තව ඒකට ඊට සුදුසු දෙයක් දැම්මහම නැවතත් පල්වෙන ගතියක් තිබෙනවා. ඒ වගේ මේ ආශ්‍රවයවල අර සංසාරයේ දීර්ඝ කාලයක් සත්වයා තුළ ඒ උතුරමින් පැසුණු ඒ පල්ලුණු ඒ කෙලෙස් සමූහයේ ඒ ඉතිරි වෙච්ච කොටස් වගේ මේවයි තියෙන එක්තරා මත්වන ශක්තියක්. මේක මේ ආශ්‍රව කියන පදයෙන් දැක්වෙනවා. බොහෝ විට ආශ්‍රව තුනක් හැටියටයි දැක්වෙන්නේ. කාමාශ්‍රවා, භවආශ්‍රවා, අවිජ්ජාශ්‍රවා කියලා. කාම ඒ කියන්නේ කාම ලෝකයක් මවන මත්වන ගතිය. ඒ වගේම භවයක් මවන ස්වභාවය. ඒ භවයක හැංගීමක් ගෙන දෙන්නා වූ ඒ ආශ්‍රවයන්. ඒ වගේම අවිද්‍යාසව, අවිද්‍යාසව. මේ ආශ්‍රවයන් සිතට ගලාගෙන එන ස්වභාවයක් දක්වලා තියෙනවා බොහෝ අවස්ථාවල් වල. මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාසව සමහර තැන්වල තිබෙනවා දිඨාශ්‍රව කියලා. දිඨාශ්‍රවයත් අපිට පුළුවන් අවිද්‍යාසව තුළටමත් දාන්න. එතකොට මේ ආශ්‍රවයන්ගෙන් ආශ්‍රවයන් ක්ෂය කිරීම නිරහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක්. මක් නිසාද ඒ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් තමයි පූර්ණ විමුක්තිය සහතික කෙරෙන්නේ. සම්පූර්ණයෙන්ම විමුක්ත වුණා කියලා කෙනෙකුට කියන්න පුළුවන් ගන්න මේ ආශ්‍රව ශක්ති ආශ්‍රවයන් නිදුනනම් පමණයි සිතේ සිත. මක් නිසාද අර ඒ නැවත මතු කර නැවත මත් කරන ගතියක් තිබෙනවා මේ ආශ්‍රව ධර්මවල. එතකොට මේ ආශ්‍රව ගැන විශේෂයෙන්ම අපට උපකාර වෙන මේ ආශ්‍රව ගැන යමක් ප්‍රකාශ වෙන සූත්‍ර තිබෙනවා. ඒ වගේම මේ ආශ්‍රවයන්ගේ ආශ්‍රවයක් ක්ෂය කිරීමේ ඇති වටිනාකම, ආශ්‍රවයන් ක්ෂය කිරීම පිළිබඳව ඒ රහතන් වහන්සේගේ ඒ අරහත්වයට ඇති වටිනාකමත් සමහර තැන්වල විශේෂයෙන් දක්වලා තිබෙනවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දක්වන්නේ දක්වන තත්වය සාමාන්‍ය වෙන දර්ශනවල මරණින් මතු පෙන්නුම් කරන විදිහේ එක්තරා පරමාර්ථයක්. මේ බුදු පියාණන් වහන්සේ දිත්තේව ධම්මේ මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්න මාර්ගය පෙන්නුවේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිකුත් දර්ශනවල ඒ කාලේ බ්‍රාහ්මණින් පවා ප්‍රකාශ කළා කතංගී නාම මනුස්ස භූතෝ උත්තරී මනුස්ස ධම්මං සච්චිවාකරිස්සති කියලා ඔය විදිහට අර පොක්කර සාති ආදී බ්‍රාහ්මණීන් එහෙම ප්‍රකාශ කළා. කොහොමද මිනිස්සෙක් මේ ලෝකේ ඉඳගෙන උත්තර මනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරන්නේ?
මරණින් මතු ලැබෙන තත්ත්වය හැටියට දැන් අමෘතත්වය ඒ කියන්නේ අමෘතත්වය ඒ වෙන දර්ශනවල තිබෙන්නේ මරණින් මතු ලැබෙන දෙයක් හැටියට අමතං ඒ වගේම මේ ආශ්‍රව සියලුම ආශ්‍රවයන් ක්ෂය කළ බව ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් කෙරෙන්නේ අර අනාගතය පිළිබඳ එක්තරා විදියක සහතිකයක් ලැබෙනවා ඒ කියන්නේ කීනා ජාති උත්පත්තිය මෙතනින් කෙලවරයි කියලා කියන්න පුළුවන් බය නැති ඔබ කියන්න පුළුවන් මේ සහතිකය ලැබෙන්නේ මේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් එතකොට මේ යමක් පිළිබඳව සහතිකය ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ප්‍රත්‍යක්ෂ කියන වචනේ තේරුම ඇසින් දුටු කියන එකයි නමුත් හැම දෙයක්ම ඇසින් දැකලම ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ප්‍රත්‍යක්ෂ කිරීමේ මාර්ග හතරක් චත්තාරෝමී භික්කවේ සච්චිකරණියා ධම්මා කියලා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සඳහන් වෙනවා සූත්‍රයක් අතිබික්කවේ ධම්මා කායන සච්චිකරණියා අතිබික්කවේ ධම්මා සතියා සච්චිකරණියා අතිබික්කවේ ධම්මා චක්කුණා සච්චිකරණියා අතිබික්කවේ ධම්මා පඤ්ඤාය සච්චිකරණියා මහණෙනි ඇතම් ධර්ම තිබෙනවා කයින් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන ඇතැම් ධර්ම තිබෙනවා සතියෙන් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන ඇතැම් ධර්ම තිබෙනවා කයින් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන ඇතැම් ධර්ම තිබෙනවා ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරන සාක්ෂාත් කරන ඊළඟට විස්තර වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා අපි කෙටියෙන් කෙටි කරලා ගත්තොත් ඒක අර කයින් සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ අට විමුක්ක නමෙති දැක්න්නේ විමුක්ඛ අටයි ඊළඟට සතියෙන් සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ පුබ්බේ නිවාසෝ පෙරවිසු ඒ තැන් පිළිබඳ ඒ ඥාණය ඒක අතීතයට දුවන්න බෑ අතීතයට දුවලා තමන්ගේ ඇහෙන් දකින්න බෑ දකින්න පුළුවන් වන්නේ සතිය පිරිසුදු කරගෙන පස්සට ඇරලා ඒ සතිය මගින් අතීත ජීවිත දකින්න පුළුවන් වෙනවා නමුත් ඒකත් ප්‍රත්‍යක්ෂය ඒ වගේම කයින් එතකොට ඊළඟට කියවෙනවා චක්ඛුනා සච්චිකරණිය ඇසින් සාක්ෂාත් කළ යුතු ධර්ම තමයි අර ධර්මය තමයි චුතුප්පපාතෝ සත්වයින්ගේ චුති අතුත්පත්තිය පිළිබඳ කාරණේ දිවස දිනු කරගත්තී ආයට පුළුවන් වෙනවා සත්වයින්ගේ චුති අතුත්පත්තියක් හරියට ඒ දිවසින් දකින්න සාමාන්‍යයෙන් දකින්න වගේ ඒ වගේම අර ආසවක්ඛයෝ පඤ්ඤාය සච්චිකරණිය ආශ්‍රවක්ෂය කිරීම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ ප්‍රඥාවෙන්ම වෙන ක්‍රමයකින් නෙවෙයි මේ කාමාශ්‍රව තවත් ගලාගෙන ඉන්නේ නැහැ භවආශ්‍රව තවත් ගලාගෙන ඉන්නේ නැහැ අවිජ්ජාශ්‍රව ගලාගෙන ඉන්නේ නැහැ දිඨාශ්‍රව ගලාගෙන ඉන්නේ නැහැ කියලා මේ ප්‍රත්‍යක්ෂය ලබන්න පුළුවන් වන්නේ ප්‍රඥාවෙන්මයි අන්න ඒක නිසා මේ විශේෂ මේ නිවන පිළිබඳව මේ විශේෂ දේ තමයි නිතරම සඳහන් වෙන්නේ සච්චිකාතබ්බ මේ සමහර කෙනෙක් හිතා ගන්නවා මේ නිවන ගැන මේ ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් කියලා තියෙන නිසා අපි මේ ගැන මොකුත් කතා කරන්නත් හොඳ නැහැ කියලා සමහර කෙනෙක් එහෙමත් හිතනවා එතන ප්‍රත්‍යක්ෂ කර යුතු කියලා විශේෂයෙන් කියන්නේ මක් නිසාද වෙන ආගම්වල ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දෙයක් මේ බුදු පියාණන් වහන්සේ මේ දක්වලා තියෙන දිත්තේව ධම්මේ හැමතැනම සඳහන් වෙන්නේ දිත්තේව ධම්මේ දිතු දැමීම මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මොකද්ද ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දෙ හැටියට සාමාන්‍යයෙන් හිතන්නේ භව නිරෝධය මේ භවේ නිරුද්ධ වුණා කියන එක මෙලොවදී කොහොමද දැනගන්නේ කියන එක සමහර විට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන් නමුත් රහතන් වහන්සේ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා භව නිරෝධෝ නිබ්බාණං කියලා ප්‍රකාශ කරන්නේ ඒකයි එතකොට මේ විදිහට මේ ආශ්‍රවක්ෂයෙන් විශේෂයෙන් මේ භවආශ්‍රව මේ ගලාගෙන නිසා තමයි භවයක් පවතින්නේ මේ භවය කියන එක අර අනිත්‍යයට පෙනෙන භවය නෙවෙයි ඒ පුද්ගලයාගේ సంతාණයට දැන් කෙනෙක් කාම ලෝකයේ ඉන්නකොට සමහර විට අර කෙනෙක් හිතනවා අර වටේට තිබෙන කාම වස්තු නැතන ඉඳීමේ කාම ලෝකයේ සිටීම කියන එක නෙවෙයි අර සංකල්ප සිතිවිලි වලින් ඒ සිටින කාම ලෝකය රූප අරූප පිළිබඳවත් තේ විදිහටම මේ ලෝකෙම ඉඳලා සමහර විට ඒ தත්ත්ව ලබා ගන්න පුළුවන් ඒ ලෝක වලට අතුල් වෙන්න පුළුවන් ඒ වගේම මේ ලෝකෙම ඉඳගෙන මේ භවය සම්පූර්ණයෙන්ම ක්ෂය කර බව ඒ ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් ඒක කර ගන්න පුළුවන් වන්නේ අර කාමාසව භවාසව අවිජ්ජාසව ආදී ආශ්‍රමයන් තවත් තමන්ගේ සිතට තවත් ගලාගෙන ඉන්නේ නැති බව පිළිබඳ ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම නෙවෙයි. ඔන්න ඒ විදිහට එතකොට මේ ආසව කියන වචනේ ඉතාමත්ම වැදගත්. මේ ආසව කියන වචනේ පිළිබඳ එක්තරා ගැටළු විදියේ සූත්‍රයක් වගේ බැලුවාම සම්මාදිට්ඨි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. මේ මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේ ඒක අර ප්‍රතිසමුප්පාද ධර්මයේ පිළිබඳ ඉතාමත්ම වටිනා කරුණු රාශියක් ඉදිරිපත් කරන සූත්‍රයක්. මේක එක තැනක සඳහන් වෙනවා ආසව සමුදය අවිජ්ජා සමුදය ආසව නිරෝධා අවිජ්ජා නිරෝධෝ කියලා. ඒ කියන්නේ
ආශ්‍රවයන්ගේ හට ගැනීමෙන් අවිද්‍යාවේ හට ගැනීම වේ. ආශ්‍රවයන්ගේ නිරෝධයෙන් අවිද්‍යාවේ නිරෝධය වේ කියලා. ඒක විතරක් තියෙනවා නම් අපිට ගැටලුවක් නැහැ. අපිට බොහොම දෙනකොට දැන් මේ කාලේ ගැටලුවක් වෙලා තියෙන්නේ අවිද්‍යාව මුලින් තිබ්බේ මොකද කියලා. ඔකට නොයෙකුත් විදිය තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. අර 12 දසංග අතරින් අවිද්‍යාව මුලට තිබ්බේ මොකද කියලා. එතකොට මේකට ඉස්සරහින් එකක් තියෙන එක අපිට ටිකක් හරි සැනසීමක් වෙන්න පුළුවන්. ආසව සමුද්‍රය අවිද්‍යා සමුද්‍රය කියලා. නමුත් ඒ සූත්‍රයේ මේ තව ටිකක් එහාට ගියාම කියන අවිද්‍යා සමුදය ආසව සමුදය. අවිද්‍යා සමුදය ආසව සමුදය. අවිද්‍යා නිරෝධ ආසව නිරෝධෝ කියලා. ඒක බැලුවාම පරස්පර විරෝධී වගේ. ඒ කියන්නේ අවිද්‍යාව හට ගැනීමෙන් ආශ්‍රවයන් නැති වෙනවා, අවිද්‍යාව නැතිවීමෙන් ආශ්‍රවයන් නැති වෙනවා. මේ එකම සූත්‍රයේ කියවෙන්නේ සරියුත් ස්වාමීන් වහන්සේ එහෙම පරස්පර විරෝධී ප්‍රකාශන කරන කෙනෙක් නෙවෙයි. නමුත් මෙතන යම්කිසි ගැඹුරක් තිබෙනවා. ඊටත් වඩා ඔක්කොම ප්‍රශ්න වෙන්නේ මේ ආශ්‍රවයන් අතර අවිද්‍යාවත් ආශ්‍රවයක් වීමයි. ගැටලුව හුඟක්ම ගැඹුරු වෙනවා එයින්. මේ තත්වය අපි ඇත්ත වශයෙන්ම අපි යම් කිසි නිදර්ශනයක් ආශ්‍රයෙන්ම තේරුම් ගත යුතු දෙයක්. මේ කියන්නේ මේක සිතේ එක්තරා විචිත්‍රු ස්වභාවයක්, සිත පිළිබඳ එක්තරා විචිත්‍රු ධර්මතාවක් නිසායි මෙන්න මේ විදිහට මේ බැලු බැලමට පරස්පර විරෝධී වගේ ප්‍රකාශනේ රහතන් වහන්සේලාට, මහා ප්‍රඥාන් වහන්සේලාට පවා කරන්න සිද්ධ වුණේ. මේකට අපි කිට්ටු කරගන්න ඕන ඉතාමත්ම වටිනා සූත්‍රයක් තියෙනවා. මහා ආශ්චර්යමත් විදිය සූත්‍රයක් කියලා ඒකට කියන්න වෙන්නේ. ඒත් සංයුක්ත නිකායේ කන්ද සංයුත්තයේ ගද්දුල සූත්‍රයේ දෙවෙනි ගද්දුල සූත්‍රයේ ඒකේ බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහට සූත්‍රයක් ආරම්භනවා. දිත්තං සූත්‍රයේ මැද හරියේදී ඒ ටික කියන්නේ අපට ඕන කරන හරිය. දිත්තං ඕභික්කවේ චරණං නාම චිත්තං එවං භන්ති. තම්පි කෝභික්කවේ චරණං නාම චිත්තං චිත්තේනේව චින්තිතං. තේන පික්කෝභික්කවේ චරණේන චිත්තේන චිත්තඤ්ඤේව චිත්තතරං. තස්මාතිහ භික්කවේ අභික්ඛනං සකං චිත්තං පච්චවෙක්ඛිතබ්බං දීඝරත්තං ඉදං චිත්තං සංකලිට්ඨං රාගෙන දෝසෙන මෝහිනාති. චිත්ත සංකීලස්ස භික්කවේ සත්තා සංකලිස්සන්ති චිත්ත වෝදානා විසුද්ධන්ති. නාහං භික්කවේ අඤ්ඤං ඒකනිකායම්පි සමනුපස්සාමි එවං චිත්තං යතහිතං භික්කවේ තිරච්ඡාන ගතා පහනා. තේපික්ඛෝ භික්කවේ තිරච්ඡාන ගතා පහනා චිත්තේනේව චින්තිතා. තේහි පික්ඛෝ භික්කවේ තිරච්ඡාන ගතේ පාණීහි චිත්තඤ්ඤේව චිත්තතරං. එතකොට මෙතන කියවෙනවා ඉතාමත්ම වටිනා නිදර්ශන දෙකක් බුදු පියාණන් වහන්සේ දෙනවා. පළමුවෙන්ම මේ අපි පරිවර්තනය කළ බලමු මේ සූත්‍රය. දිඨංගෝ භික්කවේ චරණං නාම චිත්තං. මහණෙනි, නුඹලා චරණ නාම චිත්‍රයක් දුටුවාහුද? එන්නත් නුඹලා චරණ නාම චිත්‍රයක් දැකලා තිබෙනවද? ඒවං භන්ති. එසේය ස්වාමීනි. ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාරනවා, තම්පිඛෝ භික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේනේව චින්තිතං. මහණෙනි, ඒ චරණ නාම චිත්‍රයත් සිතින්ම සිතන ලද්දකි. සිතන ලද්දකි. තේන භික්ඛෝ භික්ඛවේ චරණේන චිත්තේන චිත්තඤ්ඤේව චිත්තතරං. මහණෙනි, ඒ චරණ නාම චිත්‍රයටත් වඩා මේ සිතම විසිතුරුය. එතන චිත්ත කියන වචනේ ඒක තවත් ප්‍රාස වචන වෙනම අර්ථයකට යොදලා තිබෙනවා. අර්ථ දෙකකින් යොදලා තිබෙනවා. චිත්ත කියන වචනය විචිත්‍ර කියන අර්ථයෙන් එතන බුද්ධ ඥානන් වහන්සේ යොදන්නේ. චිත්ත තරං කියන්නේ වඩා විසිතුරුයි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අර චරණ නම් ඒ කාලෙත් තිබුණු යම් කිසි චිත්‍රයක්. අපේ මේ කාලෙ තිබෙන චලන චිත්‍ර වගේ දිනු එකක් නොවෙන්න පුළුවනි. නමුත් යම් කිසි විශේෂ විදියේ චිත්‍ර වර්ගයක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. චරණ නම් චිත්තං. සමහර විට ඒ අටුවා ආදී තෝරන්නේ මේ තනින් තන ගෙන යාමින්, එහෙම නැත්නම් සමහර විට කරකැවීමෙන් ඒ ස්ථාන මාරු කිරීමෙන් යම් කිසි විශේෂ වින්දනයක් ලබා දෙන ශක්තියක් ඇති විශේෂ චිත්‍රයක් වෙන්න ඕන ඒ චරණ චිත්‍රය. එතකොට ඒ චරණ චිත්‍රය ඒ ස්වාමීන් වහන්සේලා කවුරුත් දැකපු නිසා අපට ඒ චරණ නම් චිත්‍රය කොයි ආකාරයෙන් නමුත් විශේෂ විසිතුරු චිත්‍රයක් වෙන්න ඕන. නමුත් ඒ විසිතුරු චිත්‍රයටත් වඩා සිත විචිත්‍රය කියලා බුදු පියාණන් වහන්සේ වදාරනවා. මක් නිසාද? ඒකට හේතුව කියන්නේ තම්පිඛෝ භික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේනේව චින්තිතං. මක් නිසාද? ඒ චරණං චිත්‍රයත් සිතින්ම සිද්දෙන ලද්දක් නිසා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ අනුව භික්ෂුන් වහන්සේලාට අවවාදයක් හැටියට ප්‍රකාශ කරනවා. තස්මාතිහ භික්ඛවේ, එම නිසා මහණෙනි, දිඨං ඕභික්ඛවේ චරණං නාම චිත්තං. මහණෙනි, නුඹලා චරණ නාම චිත්‍රයක් දැකලා තිබෙනවද? ඒවං භන්තේ. එසේය ස්වාමීනි. තම්පිඛෝ භික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේනේව චින්තිතං. ඒ චරණ නාම චිත්‍රය සිතින්ම සිතන ලද්දකි.
තේන භික්ඛෝ භික්ඛවේ තරණේන චිත්තේන චිත්තඤ්ඤේව චිත්තතරං මාණිනී චරණම් චිත්‍රයටත් වඩා සිතම විසුතුරිය තස්මාත්‍ය භික්ඛවේ අභික්ඛණං සතං චිත්තං පච්චවික්ඛිතබ්බං එම නිසා මාණිනී ක්ෂණයක් පාසා මොහොතක් පාසා තමාගේම සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතුයි අපසු හැරී බැලිය යුතුයි දීඝරත්තං ඉදං චිත්තං සංකිලිට්ඨං රාගෙන දෝසින මෝහෙන්නාති දීර්ඝ කාලයක් මේ සිත රාගෙන් ද්වේෂෙන් මෝහයෙන් කිලිටි වෙලා ඉතිබෙන්නේ චිත්ත සංකිලේසා භික්ඛවේ සංකිලේසං තිච්ඡි බෝධානා විසුජ්ජಂತಿ සිත කිලිටි වීමෙන් සත්‍යෝ කිලිටි වේ සිත පිරිසුදු වීමෙන් සත්‍යෝ පිරිසුදු වේ කියලා ඊළඟට ඒ චිත්‍රය පිළිබඳ උපමාව ඊළඟට තවත් උපමාවක් තවත් විශේෂ දෙයක් ප්‍රකාශ කරනවා නාහං භික්ඛවේ අඤ්ඤං ඒකනිකායම්පි සමනුපස්සාමි එවං චිත්තං යතහිදං භික්ඛවේ තිරච්ඡානගතා පාණා මහණෙනි මේ තිරිසන් ආත්මයේ උබන් මේ තිරිසන් සතුන් පමණ විචිත්‍ර වූ වෙන සත්ව සමූහයක් වෙන සමූහයක් මට නම් පේන්නේ නැත ඒක ප්‍රකාශ කළා ඊළඟට උන්වහන්සේ දක්වනවා තේපිකෝ භික්ඛවේ තිරච්ඡානගත පාණා චitteනේව චින්තිතා ඒ තිරිසන් සතුන්ුත් සිතින්ම සිතන ලද්දාහුය තේහිපිකෝ භික්ඛවේ චිතරච්ඡානගතේ පාණේහි චිත්තඤ්ඤේව චිත්තතරං ඒ තිරිසන් සතුන් තත්වඩා ඒ විසිතුරු වූ තිරිසන් සතුන් තත්වඩා මේ සිතම විසිතුරුය නැවතත් බුදු පියාණන් වහන්සේ අර කලින් ප්‍රකාශ කළ වාගේම අවවාදයක් ඉදිරිපත් කරන තස්මාත්‍ය භික්ඛවේ අභික්ඛනං සකාංචිත්තං පච්චවික්ඛිතබ්බං ආදී එම නිසා මහණෙනි මොහොතක් පාස තම තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනි කියලා. එතකොට මේ සූත්‍රයේ බැලුව බැලමට පෙනෙන්නේ මෙතන මේ චිත්‍රය ගැන කියාපු කාරණේ එහෙම කෙනෙකුට හිතෙන්නේ මේක හරියට අර මේ චිත්‍රය ඇඳ තැනත්තේනයි මේ බුදු පියාණන් වහන්සේ කතා කරන්නේ කියලායි. නමුත් මෙතන ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන්නේ. මේ චරණම් චිත්‍රය සිතින්ම සිතෙන් ලද්දේ කියලා ප්‍රකාශ කරන්නේ ඒ චරණම් චිත්‍රය ඇඳගෙනා මේක හිතින් හිතලා ඇඳ නිසා නොවේ. මේ චිත්‍රය දකින්න කෙනා මේ චිත්‍රයේ විචිත්‍ර හැටියට සලකන එහෙම නැත්නම් මේ චිත්‍රයේ ඇලෙන පුද්ගලයා මේ චිත්‍රය සිතින් මවා ගන්නවා. එතකොට මේ ඇත්ත වශයෙන්ම අර චිත්‍රය ඇඳ තැනත් පිළිබඳව නෙමෙයි මෙතන කියන්නේ. අර පුද්ගලයාගේ සිතේ තිබෙන දීර්ඝ කාලයක් සිත පවතින රාග දේශ මොහ කියන ඒ ක්ලේශ ධර්ම වලට පින් සිද්ධ වෙන්න මේ තමයි අර චිත්‍රය ආස්වාදනය කරන්න පුළුවන් වන්නේ. ඒකේ රස විඳින්න පුළුවන් වන්නේ. ඔන්න ඔය විදිහේ තත්වයක් තියෙනවා ආසව ධර්ම වල. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ මේ සිතම විසිතුරුයි කියලා ප්‍රකාශ කොට වදාළේ. අර චිත්‍රයටත් වඩා සිත විසිතුරුයි. ඒක නිසාම තමයි රාභික්කණං සකං චිත්තම් පච්චවෙකිතබ්බං. නිතරම තමන්ගේ සිත බලන්න නම් ඒක අර චිත්‍රපටියක් බලන්න වගේ ඉතාමත්ම විසිතුරු දෙයක්. ඇයි ලෝකයේ තියෙන විසිතුරුම දේ බැලීමනේ ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඒකට හැරිලා බලන්න වෙන නිසා ඒක සාමාන්‍යයෙන් හැරිලා බලන්නේ නැහැ. ඉස්සරහින් තියෙන දේනේ බලන්නේ. ඒ නමුත් මේ අභික්ඛණං සකං චිත්තං පච්චවෙකිතබ්බං කියලා බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් අපට දක්වනවා මේ සිත දිසා හැරිලා බලන්නේ මක් නිසාද මේ සිත අර චරණ චිත්‍රයටත් වඩා විසිතුරුයි. ඒ කාරණේම තමයි ඊළඟට ප්‍රකාශ කරන්නේ අර තිරිසන් සත්තුන් පිළිබඳව. ඒකත් අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් එතන නම් අර චිත්‍රය ගැන කිව්වා විතරවත් කෙනෙකුට සැක හිතන්න ඉඩක් නැහැ. මේ තිරිසන් සතුන් විසිතුරුයි කියලා බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. තිරිසන් සතුන් පමණ මේ විසිතුරු වූ වෙන සත්වනිකායක් මට නම් පේන්නේ නැහැ කියලා. නමුත් ඒක මේ ඊළඟට උන්වහන්සේ වදාරනවා. තේපික්කෝ භික්ඛවේ තිරච්ඡානගත පාණා චitteනේව චින්තිතං. නමුත් ඒ තිරිසන් සතුනුත් සිතින්ම සිතන ලද්දාහුය. ඒ තිරිසන් සතුන්ටත් වඩා එම නිසා සිතම විසිතුරුය කියලා ওই දෙත් ප්‍රකාශ කරනවා. මෙතෙන්දිත් අපිට ගන්න තියෙන්නේ ඒ තිරිසන් සතුන් දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා තිරිසන් සතුන් යම් ඊටාත්ම විසිතුරු කියලා. දැන් සමහර විට අපි ඔය සමනලෙකුට බොහොම ලස්සනයි කියනවා. නිල මැස්සට ඒක අපි ප්‍රකාශ කරන්නේ නැහැ. ඊළඟට කොටිය නපුරුයි කියනවා. නමුත් බලල නපුරු නැහැ. ওই විදිහට අර ඒ සත්වයාගේ ආකල්පය අනුව ඒක බලන පුද්ගලයාගේ ආකල්පය අනුවයි සත්වයින්ගේ නපුරු බව, අහිංසක බව, ලස්සන අවලස්සන බව ඔය ජීහුරතල් බව ආදී නොයිකුත් සංකල්ප ඉස්තින්ම වන්නේ. ඒ වගේම ලොකු කුඩා බව, රෞද්‍ර බව. අන්න ඒක නිසා තමයි මේ සිතේ තිබෙන මේ ධර්මතාව, මේ අවිද්‍යා ආසව ආදී මේ ක්ලේශ ධර්ම නිසා තමයි මේ හැම එකක්ම විසිතුරු වෙන්නේ. ලෝකයේ අපවට තිබෙන ලෝකයේ හැම දෙයක්ම මේ විසිතුරු වෙලා තිබෙන්නේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ සූත්‍රය අනුසාරයෙන්ම අපි මේ වර්තමානයට ටිකක් එබිලා බැලුවොත් ඉතාමත්ම හොඳ උපමාවක් තිබෙනවා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳවත්
නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳවත් යම්කිසි වැටහීමක් වඩා පහසු අන්දමකට එදිනදා ජීවිතයට ලං වූ අන්දමකට තේරුම් ගන්න උපකාර වෙන කතා මාර්ගයක් අපට මතු කර ගන්න පුළුවනි මේ චරණ චිත්‍රයේ ආශ්‍රයෙන් එතන අපි චරණ නෙමෙයි ඊළඟට අපි චලන චිත්‍ර ගැනයි කතා කරන්න වෙන්නේ ඒ කියන්නේ සිනමා ලෝකය මේ චිත්‍රපටි චිත්‍රපටි නාට්‍ය සම්දර්ශන ආදිය මුල් කරගෙන අපි ටිකක් හිත යොමු කරලා බැලුවොත් මෙතන පවතින ධර්මතාව මේ ලෝකයේ මේ එලිපිට අර චිත්‍රපටි ශාලාවලින් නෘත්‍ය ශාලාවලින් පිටත තිබෙන ඒ ජීවිතයේම කොටස. නමුත් මේක අර ඒ පිටත තිබෙන ජීවිතය වටහා ගැනීම සාමාන්‍යයෙන් අපහසු නිසා වඩා පහසු චිත්‍රපටි පිළිබඳ ඒ කාරණය ගැන ඊළඟට අපි ටිකක් විවරණය කරන්න බලමු. සාමාන්‍යයෙන් ওই චිත්‍රපටියක් නාට්‍යයක් එහෙම පැවැත්වෙන්නේ රාත්‍රී කාලේ. ඒකට හේතුව අන්ධකාරය තිබෙනවා. මේ අඳුර අර සත්‍යාගයේ සිත් තුළ තිබෙන අවිද්‍යා අන්ධකාරය මතු කරලා දෙවෙනවා. එතකොට ඒ චිත්‍රපටයක් නාට්‍යයක් ආදිය ඒ අඳුරු රාමුවක් තුලයි ප්‍රදර්ශනය කෙරෙන්නේ. ඊළඟට එතන එතකොට අපිට අවිද්‍යාංගය එතනම ඉදිරිපත් වෙලා තිබෙනවා. යම් කිසි විද්‍යකින් දවල් කාලයේ චිත්‍රපටි ආදියක් පෙන්වනවා නම් ওই සිනමා ශාලාවල ඒ ජනිල් ආදිය වහලා අර තිර ආදී කළු තිර ආදිය දාලා ආවරණය කරගෙනයි. ওই විදිය මහා ආවරණයක් මැදයි මේක මේ චිත්‍රපටි නාට්‍ය ආදිය පෙන්වන්නේ. ඒ වගේ තවත් මහා පුදුම දෙයක් සිද්ධ වෙනවා. මේ නොයෙකුත් පුද්ගලයින් චිත්‍රපටි මම චිත්‍රපටි බලන්න යනවා නාට්‍ය බලන්න යනවා කියලා යනවා. මම චිත්‍රපටි බැලුවා නාට්‍ය බැලුවා කියලා එනවා. නමුත් ඒ චිත්‍රපටි ශාලාවල ඒ චිත්‍රපටිය පැවැත්වෙන අවස්ථාවේ නෘත්‍ය පැවැත්වෙන අවස්ථාවේ මේ නාට්‍යයක්ද බලන්නේ චිත්‍රපටියක්ද බලන්නේ කියන එක අමතක වෙනවා. ඔන්න ඔය විදිහේ මහා පුදුම මෝහණයක් මෙතනත් අර ආශ්‍රව අර මාශ්‍රවයන්ගේ මත්වීම් ශක්තියක් තිබෙන නිසා දැන් යම් කිසි චිත්‍රපටියක නාට්‍යයක ආස්වාදයක් විඳින්න ඕන නම් ඒකට ලැස්ති වෙලා ඉන්න ඕන මත් වෙන්න බැරි නම් ඒ තැනැත්තට නාට්‍යයක් නෙවෙයි ඒක. ඊළඟට චිත්‍රපටියක් නෙවෙයි. නාට්‍ය නිෂ්පාදකයින් චිත්‍රපටි නිෂ්පාදකයින් කරන්නේ මොකද්ද? අර ඒ බලන්නේ නරඹන්නන්ගේ සිත් තුළ තිබෙන අවිද්‍යා ආශ්‍රව මතු කරලා ගන්න පුළුවන් විදියට අර පසුබිම සකස් කිරීම. ඒක නිසා තමයි අර රාත්‍රී කාලේ පවත්වන්නේ. එහෙම නැත්නම් කළු තිර ආදිය දන්නේ. ඊළඟට තවත් මේකට උපකාර කරන්න මේ තවත් මේ නිෂ්පාදකයින්ට තවත් වැඩ රාශියක් තිබෙනවා. අර ඇති කරගත්තු අඳුරු රාමුව තුළ ඊළඟට අර එන නරඹන්නන්ගේ සිත් තුළ මෝහනයක් ඇති කරලා අර යම්කිසි කතාවස්තුවක් හරියට තාත්වික අන්දමින් තාත්වික කියලා කලා ලෝකයේ තියෙන වචනයක් තමයි. දැන් තත්ත්ව කියලා කියන්නේ සත්‍ය කියන එකයි. නමුත් තාත්වික කියන්නේ සත්‍ය නොවේ. සැබෑ ස්වરૂපයක් ඇති. ඇත්ත වගේ පේන කියන එකයි තාත්වික. එතකොට මේ චිත්‍රපටියක් නාට්‍යයක් ආදී සාර්ථක වීමට ඒ චිත්‍රපටිය නාට්‍ය තාත්වික වෙන්න ඕන. තාත්වික කියන්නේ හරියට බලන කෙනාට මේක සැබෑ දෙයක් හැටියට පේන විදියට. ඒ එක්තරා විදිහක රැවටිල්ලක් මෙතන තියෙන්නේ මායාවක්. එතකොට ඒ තාත්වික විදියට ඉදිරිපත් කිරීමට අර නළු නිළියන්ගේ අංගපස්සේ සැරසිලි ආදී ඇත්ත වශයෙන්ම මේ සංස්කාර වචනේ ඒ ඈත අතීතයේ ඉඳන්වත් භාරතීය සමාජයේ සංස්කාරය කියන වචනේ මූලික අර්ථයක් තමයි. ඒ නාට්‍යකරුවන් ඒ නළු නිළියන් කළ අංග සංස්කාර ආදී මේ අංගපසංග සැරසිලි ආදී එපමණක් නොවේ මේ පසුබිම සැරසිලි අර අනිකුත් රංගපෑම් ආදී පවා මේ හැම එකක්ම සංස්කාර හැටියට සලකන්න පුළුවන්. මේ විදිහට චරිත නිරූපණ ආදී තව පසුබිම සැරසිලි ආදීන් මෙන්න මේවා තමයි සංස්කාර. එතකොට අර අන්ධකාරයෙන් කළේ අර ඒ නරඹන්නන්ගේ සිතේ ඇති අන්ධකාරය අවිද්‍යාව ආශ්‍රව මතු කරගන්න එක්තරා සුදුසු පරිසරයක් ඇති කරා චිත්‍රපටි නිෂ්පාදකින් නාට්‍ය නිෂ්පාදකින්. ඒ වගේම අර අංගපසංග සැරසිලි ආදීනොත් අර සංස්කාර. ඇත්ත වශයෙන් මේ සංස්කරණය කරන්නේ නම් අර ඒ නරඹන්නයි. දැන් මෙතන මහා පුදුම කීමනක් කියන්න සිද්ධ වෙනවා. අර කලින් සමහර විට අපිට දේවල් කියන්න ඒ විදිහේ දේවල් කියන්න වුණා. මේ කියන්නේ මෙතෙක් කිසිම සිනමා ශාලාවක සිනමා තිරයක චිත්‍රපටියක් පෙන්වලා නැහැ. මෙතෙක් කිසිම නාට්‍ය ශාලාවක නෘත්‍ය වේදිකාවක නාට්‍යයක් පෙන්වීම කළේ නැහැ. නමුත් ඒ චිත්‍රපටි ශාලාවලට නාට්‍ය ශාලාවට ගියාය චිත්‍රපටි දුට්ටුවා. නාට්‍යයක් දුට්ටුවා. මේක කොහොමද සිද්ධ වුනේ? මේ නාට්‍ය සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ චිත්‍රපටි නිෂ්පාදකින්ගේ නාට්‍ය චිත්‍රපටිය හැදුවේ කියලා. මේ නාට්‍ය නිෂ්පාදකින්ගේ කියලා. නමුත් අවසාන වශයෙන් අර බුදු පියාණන් වහන්සේ චරණ චිත්‍රය ගැන වදාළ ඒ කාරණේ අනුව අපි ගැඹුරින් කල්පනා කරලා බලනවා නම්
චිත්‍රපටියත් නාට්‍යයත් ඒ අවසාන පරිච්ඡේදයෙන් බලනකොට නිෂ්පාදනය කරන්නේ නරඹන්නා විසින්මයි. ඒ නරඹන්නා ඒ යනකොට ඒ චිත්‍රපටියට දාන්න ඕන ඒ ඇලුම ඇඹුල්ලාදියත් අරගෙන යන්නේ මේ ආශ්‍රව. ඒ ආශ්‍රවයන්ගෙන් අර යම්කිසි අඩුපාඩුවක් තියුණා චිත්‍රපටිය දැන් අපි දන්නවා නාට්‍ය ආදී එක ජවනිකාවක් ඉඳලා අනිත් ජවනිකාවෙන්න එක්තරා කාල සීමාවක් තිබෙනවා. නමුත් මේ මෙබඳු නාට්‍යයක් පවා සාමාන්‍ය ජනයාට රස විඳින්න පුළුවන් වන්නේ අර කාමාසව අවිජ්ජාසව භවාසව කියන ඒවායේ ඒවා නිසායි. දැන් මේවා විද්‍යාත්මක වශයෙන් දිනුනෙන්න මේවා ඉතාමත්ම මේ ජවනිකා ඉතාමත්ම ශීඝ්‍ර කරලා තමයි අර චිත්‍රපටි තිරයක ශීඝ්‍රයෙන් වැටෙන්න සලස්වන්නේ. නමුත් මෙතනත් කෙරෙන්නේ අර මෝහණයයි. නරඹන්නන් තුල මෝහණය ඇති කිරීමට සුදුසු පරිසරයක් ඇති කිරීමයි. ඒ වගේම මේ අර කොයි විදියට සැරසිලා හිටියත් මේ සංස්කරණ කොයි විදියට තිබුණත් අර නරඹන්නන්ගේ සිතේ සංස්කරණයකට හරියට නැත්නම් අර නාට්‍ය සාර්ථක වෙන්නේ නැහැ. ඒ රැවටෙන්නේ නැහැ. නමුත් මේ ලෝක සත්‍යයගේ සිත් තුළ තිබෙනවා මේ සංස්කරණ සංස්කාර කිරීමේ ගතියක්. ඒක නිසා අර මදි හරියට මදි පාඩුවට තමනුත් දමලා ඒ චිත්‍රපටියේ නාට්‍ය සම්පූර්ණ කරගෙන විනෝද වෙනවා ආස්වාදය ලබනවා. ওই විදිහේ තත්ත්වයක් තිබෙනවා. දැන් අපි ටිකක් කල්පනා කරලා බලමු මේ අවිද්‍යා රාමුව තුලයි මේ චිත්‍රපටියේ නාට්‍ය ආදී පැවැත්වෙන්නේ. මෙහිම පැවැත්වෙන අවස්ථාවක අර දවල් කාලේ පැවැත්වෙන චිත්‍රපටියක් ගැන කල්පනා කරොත් ආ විදිහට අර දොරවල් එහෙම වහගෙනයි චිත්‍රපටියක් පෙන්නුම් කරන්නේ තිරේ වැටෙන්නේ. මේ විදිහට හොඳට විචිත්‍ර වයිවර්ණ චිත්‍රයක් වැටෙන අවස්ථාවක හදිසියෙම දොරවල් ඇරුණා කියලා හිතමු. එතකොට මොකද්ද වෙන්නේ? අර අර ඒ නරඹන්නන් හිටිය ඒ මවාගෙන හිටිය ලෝකයෙන් ඒ ඔවුන්ගේ ඒ සිනමා ලෝකය එහෙම නැත්නම් නාට්‍ය ලෝකයෙන් ඔවුන් එළියට වීසි වෙනවා වගේ හදිසියෙම අර මක් නිසාද අර තිරේ වැටෙන අර චිත්‍රය අර වයිවර්ණ බව ඒ පාට ගියා, පාට නැකිලා ගියා, පාට නැකිලා ගියා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට කලකිරීමයි එන්නේ. මේකත් චිත්‍රපටියක්ද කියලා හිතනවා. මේක මොකද්ද කියලා අර එක පාටම අර චිත්‍රපටිය චිත්‍රපටියක් උනේ, නාට්‍ය නාට්‍යයක් උනේ අර අවිද්‍යා අඳුරු රාමුවටත් සංස්කාරවලත් බලයෙන්. නමුත් මේ අඳුරු රාමුව නැතිවීමෙන්මත් අර විද්‍යේ විශාල වෙනසක් සිදු වුණා. ඒ එක්කම අර නරඹන්නන්ට කලකිරීමක් ඇති වුණා. මක් නිසාද? අර රාග කියලා කියන්නේ හොඳ ඇත්ත වශයෙන්ම අර පාට කියන අර්ථයත් එතනදී වෙනවා. මෙතන විරාග කියන එකේ වාචාර්ථයකුත් තිබෙනවා. මේ අර පාට සේදී යාම, සායමක යාම කියන එක. එතකොට නිබ්බිදා විරාගය එක්තරා විදයක පටු අර්ථයකින් නිබ්බිදා විරාගයක් වගේ දෙයක් ඇති වෙනවා. අර විදියට හදිසියෙන්වත් දොරක් ඇරුණොත් මේ චිත්‍රපටි මේ තිබුණු මෝහණය එතනින් තාවකාලිකව හරි නැති වෙනවා. නමුත් අපි ටිකකට හිතමු. දැන් මේ පිටතින් එන ආලෝක ධාරාවකින් මේ චිත්‍රපටියක් නොවන තත්ත්වයකට පත් වුණේ. මේ ආලෝක ධාරාව හිතින් හිත ඇතුලින් ආවොත් එහෙම මොකද වෙන්නේ? ඒත් ඒ සමාන දෙයක් සිද්ධ වෙන්නේ. සිත ඇතුලෙන්ම මේ යම්කිසි කෙනෙකුට ප්‍රඥා ආලෝකය පහළ වුණොත් මේ චිත්‍රපටියක් නාට්‍යයක් බලන අවස්ථාවක අනිත් අය නාට්‍ය බල බල ඉඳීවි. නමුත් ඒ ඇයිට එක පාටම මේකත් නාට්‍යයක්ද කියලා හිතෙනවා. අර ඒ චිත්‍රපටියේ එක්තරා විදිහක අපි කිව්වා ලෝකයකට ඇතුල් වෙලයි කියලා. ඒකට අපිට කියන්න පුළුවන් තවදුරටත් ප්‍රතිච්ඡ සමුප්පාද ධර්මය අනුවම විග්‍රහ කරනවා නම් අර ඒ නරඹන්න ඇත්ත වශයෙන්ම අර අවිද්‍යා අන්ධකාරය මැද ඒ සංස්කාර මුල් කරගෙන එක්තරා විදිහක ඒ චිත්‍රපටි කතාවට සුදුසු අන්දමේ විඥානයක්කුත් ඊට නිසි නාම රූපයක්කුත් ඇතිව ඒ සම්පූර්ණ බින්දන සමූහයෙන් අර පංචස්කන්ධයක් සකස් කරගත්ත කියලා. අන්න ඒ විදිය වැඩක් මේ මෙතනදි තියෙන්නේ. එතකොට මේ අර අන්ධකාරය නැති වෙන අර ප්‍රඥාලෝකය විලා අන්ධකාරය නැති වුණත් ඒ විදිහම දෙයක් සිද්ධ වෙන්නේ අර මේ චිත්‍රපටියේ ඒ චිත්‍රපටියක් නොවන තත්ත්වයකට පත් වෙනවා. ඒ භවයෙන් ඉවතට එනවා. ඒ කාම ලෝකේ මේ භවයෙන් తాවකාලික වාරි එළියට එනවා. දැන් එතකොට රහතන් වහන්සේලා පිළිබඳවත් මේ විදිහ දෙයක් සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේලාගේ ඒ අරතිබුණු අවිද්‍යාව අවිජ්ජායත්තේ අශේෂ විරාග නිරෝධා සම්පූර්ණයෙන්ම අර ආශ්‍රව ටිකක් හරි ඉතුරු කරලා නෙවෙයි සම්පූර්ණයෙන්ම ඒ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට ඒකම සංස්කාරත් නිරුද්ධයි. ඒකම අර මක් නිසාද? සංස්කාරවන් සංස්කාරයන් සංස්කාර බවට පත් වුණේ අවිද්‍යාව පිහිටින්.
අවිද්‍යාව ඇතිතාක් තමයි ඒව සංස්කාර වෙන්නේ. සංස්කාර කියලා කියන්නේ සාමාන්‍යයෙන් සකස් කරන ලද දේවල්. මවාපෑම් කියන එකයි. එතකොට මේ සකස් කරන ලද මේ අරැඳීම් සියල්ල මේ වයින් යම්කිසි මෝහණයක් ඇති කිරීමටයි කලේ. ඒකට නිසි පරිසරයේ අවිද්‍යා අන්ධකාරයෙන් සැපයුනේ යම්කිසි විද්‍යාවට ප්‍රඥා ආලෝකය ආවොත් අර සංස්කාර විසංස්කාර වෙනවා. සංඛත්තේ අසංඛත්තේ වෙනවා. එතකොට ওই ධර්මතාවමයි අර චිත්‍රපටිය පිළිබඳව දක්ව ධර්මතාවම ඊට වඩා ගැඹුරු අර්ථයකින් අපිට ගන්න පුළුවන් මේ රහතන් වහන්සේලා පිළිබඳව වෙන පරිවර්තනය. ඒ ප්‍රඥා ආලෝකයේ පහළ වීමත් සමගම ඒ සංස්කාර විසංස්කාර වෙනවා. බාහිර ලෝකයේ තේ සංස්කාර හැටියට පෙනෙනවා රහතන් වහන්සේට සංස්කාර නොවේ. ඒමත් නිසාද භවයක් ලැබෙන්නේ නැහැ. භවයක් මවන්න බෑ ඒවයි. ඒ වගේම අර සංඛතය සංකතය හැටිය සකස් කරන ලද්දක් තිබෙන එක දැන් සකස් කරන ලද්දක් සකස් කරන ලද බව තේරුම් ගත්තාම ඒක නොසකස් වෙනවා අසංකතයක් වෙනවා. අන්න එතන ඉතා සියුම් ධර්මතාවක් එතන තිබෙන්නේ. අන්න එතකොට ඒක අසංකතයක් වෙනවා. ඔන්න ඔය தත්ත්වය තමයි එතකොට මේ පිළිබඳව සමහර විට මේක මේ නූතන විදියට ඉදිරිපත් කළ මතයක් කියලා හිතන්න පුළුවන්. නමුත් අපිට මේකට නිදර්ශන කොතිකුත් තිබෙනවා සෙව්වොත් සූත්‍ර දේශනාවල. නිවුතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතං සතංක්‍ය විවටං හෝති ආලෝකෝ පස්සතං ඉව සම්තිකේන විජානಂತಿ මගා ධම්මස් අකෝවිදා. මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ තිබෙන එක්තරා සූත්‍රනිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ තියෙන එක්තරා ගාථාවක්. නිවුතානං තමෝ හෝති අවිජ්ජා නීවරණේන් වැසුණු අයට කළුවරක්ම වෙයි. නිවුතානං තමෝ හෝති හරියට ඒක අන්ධකාරෝ අපස්සතං නොපෙනෙන අයට නොදක්න අයට අන්ධකාරය වගේ. නමුත් සතංච විවටං හෝති බුද්ධාදී ඒ සත්පුරුෂයන්ට සතංච විවටං හෝති මේ ඔක්කොම විවෘතයි. ආලෝකෝ පස්සතාංගිව ඇස් පෙනෙන අයට දකින්න පුළුවන් අයට ආලෝකය වගේ. සන්තිකේන විජානන්ති මගා ධම්මසා කෝවිදා. ධර්මය නොදත් මේ මෝඩ සත්‍යයෝ මේ මෘගයෝ මේ ළඟම තිබෙන නිවන නොදකි. ඒ තරමට මේ ප්‍රකාශ කළ තින බුදු පියාණන් වහන්සේ ඉතාමත්ම ලස්සනට. ඒ වගේම අපට තවත් ඒ විදිහම වටිනා ගාථාවක් උදාන පාළියේ තිබෙනවා. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව දිස්සති උපදි බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ සස්සතෝ විය කායති පස්සතෝ නත්ති කිංචන. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව දිස්සති. මේ මෝහයට බැඳුණු මෝහයට සම්බන්ධ වුණු තැනැත්තට ලෝකය බොහොම භව්‍ය දෙයක් ඇත්ත වෙන්න පුළුවන් කියලා කියන අදහසයි භව්‍ය කියන වචනේ තිබෙන්නේ. මේ ලෝකය භව්‍ය දෙයක් හැටියට සත්‍ය දෙයක් මේ හරියට හොඳට විශ්වාස තියන්න පුළුවන් විදිය දෙයක් කියන ඒ විදිහටයි අර මෝහයට බැඳුණු පුද්ගලයාට පෙනෙන්නේ. මෝහ සම්බන්ධින ලෝකෝ භබ්බ රූපෝ භව්‍ය වශයෙන් පෙනෙනවා. භබ්බ රූපෝ දිස්සති උපදි බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ. මේ උපදීන්ට බැඳුනා වූ මෝඩයා බාලයා අඥාන පුද්ගලයා තමසා පරිවාරිතෝ කළුවරකින් මහා අන්ධකාරයකින් පිරිවරණ ලදුවයි සිටින්නේ. ඒ වැහිලයි හිටින්නේ තමසා පරිවාරිතෝ. සස්සතෝ විය කායති හරියට බැලු බැල්මට මේක සදාකාලික වගේ සස්සතෝ විය කායති ශාස්ත්‍රත වගේ පෙනෙනවා සදාකාලික වගේ පෙනෙනවා. පස්සතෝ නැති කිංචන බලන්නේකට මෙතන ඇති දෙයක් නැහැ කියලා කියන්න වෙනවා. අන්න ඒ විදිහට මේ ඊටාමත්ම ගැඹුරු අර්ථය ප්‍රකාශ කරනවා මේ සූත්‍ර නිපාතයේ මේ ගාථාවලිනුත්. මෙයින් අපිට පේනවා මෙන්න මේ චිත්‍රපටියක් පිළිබඳව ඊළඟට නාට්‍යයක් පිළිබඳවත් මේ ඇත්ත වශයෙන්ම අර නාට්‍ය ලෝකයේ අර ජවනිකා රාශියක් අඩුවැඩි වශයෙන් ශීඝ්‍රව ධාවනය කරන ජවනිකා රාශියකින් යම්කිසි කතාන්තරයක් මවාගෙන විනෝද වෙන්න වගේ ඒ සත්‍යයින්ට පුද්ගලින්ට අර නළු නිලියන්ට తాවකාලිකව අර දාගත්තු ඇඳුම් මාදිය නිසා මෝහණයක් ඇති කරගෙන මේ අහවලාය කියලා ඒ සමගම තමනුත් ඒ මොහොතේ ජීවත් වෙනා වගේ මේ නෘත්‍ය ශාලාවලින් චිත්‍රපට ශාලාවලින් පිටත ජීවිතයක් තේ විදිහ එකක්. මේ ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට මේ පිටත තිබෙන අන්ධකාරයට වඩා ඇතුළත තිබෙන අන්ධකාරය ඊටාමත්ම ඝන බහල එකක්. අර පිටේ තිබෙන අන්ධකාරය නම් අර විදිහට දොරක් ඇරුණු හැටියටම නැතිලා යන්න පුළුවනි. නමුත් ඇතුළත තියෙන අන්ධකාරය එහෙම ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඒක නිසා තමයි අර තීරී ගාථා ආදී තියෙන්නේ. තමුක්ඛන්දම් පදාලෙත්වා තමුක්ඛන්දම් පදාලිය. මේ අඳුරු කඳ පැළුවා කියලා. ඒ තරම් පලන්න පුළුවන්, කෑලි කපන්න පුළුවන් විදිය අවිද්‍යාවක්, මෝහයක් තමයි ලෝකේ තිබෙන්නේ.
අන්නේක නිසා අර තමක්ඛන්දම් පදාලිය ආදී වචන වලින් තේරෙනවා මේ අතුලත තියෙන මෝහය ඊටාත්ම ඝන බහලයක. නමුත් අපිට මෙන්න මේ අතුලත තිබෙන අන්ධකාරයේ පළමු විවරය ඇති වෙන්නේ සෝවාන් මාර්ගඥානෙ. අන්නේක නිසා අපිට හිතා ගන්න පුළුවනි අර දැන් ධර්ම කතාවක් තිබෙනවා අර සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා පිළිබඳව කථාන්තරයක් තිබෙන ඒ චරිත කතාවේ එක්තරා ප්‍රවෘත්තියක් තියෙනවා මේ ගිරග්ග සමජ්ජය පිළිබඳව. මේ සරියුත් මුගලන් වහන්සේලා දෙනම ඒ පරිබ්‍රාජක කාලයේදී ඒ කාලේ නම තිබුණේ උපතිස්ස කෝලිත. මේ උපතිස්ස කෝලිත කියන මේ බ්‍රාහ්මණ තරුණයින් දෙදෙනා එක දවසක් ද ගියා ගිරග්ග සමජ්ජ කඳුමුදුනක තිබෙන එක්තරා සමාජ උත්සවයක්. අපිට හිතන්න පුළුවන් විවිධ ප්‍රසංගයක් ඔය නොයෙකුත් නාට්‍ය ආදී පෙන්වන විවිධ ප්‍රසංගයක් වෙන්නේ නැති. ඒ අවස්ථාවේ මේ ඥාන පරිපාකයේ නුවණ හොඳට මෝරලා තිබුණු අවස්ථාවක් නිසා මේ දෙන්නටම ඉති ගමම්ම අර නාට්‍ය අර ගිරග්ග සමජ්ජේ ගිරග්ග සමජ්ජ බව නැති වෙලා ගියා. මේ කලකිරීමක් ඇති වුණා. වෙනද වගේ හිනාවක් සන්තෝෂයක් නැහැ. මොකද සමහර විට අපිට එතන කියවලා නැහැ සූත්‍රයේ. නමුත් හිතා ගන්න පුළුවනි මේ ඇතුළත තියෙන දේම නෙමෙයි පිටතේ තියෙන්නේ කියලා. මේ තියෙන මෝහය. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැටහුන්නේ නැහැ ඒ ධර්මතාව. ඊළඟට අර අස්සජි ස්වාමීන් වහන්සේ අර හදිසියේ හමු වෙලා ඒ උපතිස්ස පරිබ්‍රාජකයන්ට ආරාධනා කළා. මට ටිකක් කිව්වහම ඇතේ මම තේරුම් ගන්න පුළුවන් කියලා අස්සජි ස්වාමීන් වහන්සේත් බොහොම නිහතමානීව මම ටිකයි දන්නේ කියලා ඒ ටික කිව්වා. ඒ ටිකයි කිව්වේ උපතිස්ස මහණවකියත් ඒ ටිකයි අහගත්තේ. නමුත් එතන හැම දෙයක්ම තිබුණ නිසා තමයි අර සෝවාන් වුණේ. ඒක නිසා තමයි අර යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ තේසංච යෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. මෙතන තියෙන ප්‍රතිසමුප්පාද ධර්මෙ පිඬු කරලා යේ ධම්මා හේතුප්පවා යම් හේතු ප්‍රභව ධර්මියෝ වෙද්ද තේසං හේතුන් තථාගතෝ ඒවායේ හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා. ඒවායේ නිරෝධයත් ප්‍රකාශ කළා. මෙන්න මෙච්චරයි ශ්‍රමණයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කියලා. ඉතින් මෙතනින් අර අවශ්‍ය ඉතුරු කොටස මේ ජීවිත ගැටලුවට අවශ්‍ය ඉතුරු සාධකයේ මේ උපතිස්ස පරිබ්‍රාජකයන්ට ලැබෙන්නේ නැති. මක් නිසාද? මෙතන මේ හේතු කියලා කියන්නේ සමහර කෙනෙක් තෝරනවා හේතු කියන්නේ මෙතන අවිද්‍යාව කියලා. නමුත් හේතු කියන්නේ මේ එක නෙවෙයි. මෙතන හේතු කියන්නේ අර අපි ඉදප්පච්චේතා නමින් හැඳින්වෙන ප්‍රතිත් සමුප්පාද ධර්ම න්‍යායමයි. හේතු ප්‍රභා ධම්මා කියන්නේ පටිච්ච සමුප්පන්න ධම්ම. ඒක නිසා තමයි සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙනවා හේතුච්ච සුද්ධිට්ඨෝ හෝති හේතු සමුප්පන්නේච ධම්මේ. හේතුවක් දුටුවා හේතු සමුප්පන්න ධම්මයක් දුටුවා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයක් දුටුවා පටිච්ච සමුප්පන්න ධර්මයක් දුටුවා. අපි දැන් හුඟක් දුරට ඒව සාකච්ඡා කරලා තියෙන නිසා පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අර ඉදප්පච්චේතානමෙති මූල ධර්මයයි. ඒ මූල ධර්මයේ පිළිබඳව ඒ කොටස ඇහෙනවත් එක්කම උපතිස්ස පරිබ්‍රාජකෙන්ට සෝවාන් මාර්ගයේ පහළ වුණයි කියලා සඳහන් වෙනවා. එතකොට අර ඒ තේසං කියලා එතන බහුවචනෙන් තියෙන නිසා අපිට වැඩියක් පේනවා අවිද්‍යාවත් සහිතවම අවිද්‍යාවත් ඇතුළුව අර ද්වාදසංගයම අර අංග 12ම පටිච්ච සමුප්පන්න ධර්මයන් අර කයං පච්චයානං අවේදි කියලා කියන්නේ ඒ ප්‍රත්‍ය වශයෙන් දක්වන ඒ 12ම ක්ෂය වීම නිරුද්ධ වීමයි ඊළඟ පදයෙන් කියවෙන්නේ. තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. එතකොට මුලින් ප්‍රකාශ කළේ යේ ධම්මා හේතුප්පවවා තේසං හේතුන් තථාගතෝ හේතු ප්‍රභව යම් ධර්මයන් තිබෙනවා නම් ඒවායේ හේතුව අර ඉදප්පච්චේතාව මේ ඇති කල්ලි මේ වෙයි මේ හට ගැනීමෙන් මේ හට ගැනීම මේ නැති කල්ලි මේ නොවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි කියන අන්නේ අදහසයි. ඊළඟට හේතු සමුප්පන්න ධර්මයන්ගේ ඡය කිරීම තමයි අවසානයේ නිවන. අවිජ්ජාත් වාසේස විරාග නිරෝධා කියලා ප්‍රකාශ වෙන්නේ ඒකයි. අන්න එතකොට මෙතනින්ත් අපිට හෙළි වෙනවා මේ ප්‍රතිසමුප්පාද ධර්මයට ඊටමත්ම අදාළ දෙයක් තමයි මේ සිනමා චිත්‍රපටි ආදීන් අපි මේ දත්තු නිදර්ශනයේ සඳහන් වෙන්නේ. ඒක නිසා අපි අද මෙතනින් අවසන් කරනවා.